ටෝකත් බෞද්ධසද අප YouTube channel එක නිරන්තරයෙන්ම ඔබ දන්නවා මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ පිළිබඳව මේ දවස්වල කතිකාවක් ගෙනෙනවා මේ කතිකාව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටේ විනාශ විය යුතු නව අධ්‍යාපන ප්‍රතිපත්ති වලට නැත්නම් ප්‍රතිසංස්කරණ වලට ඉතාමත් වැදගත් කතිකාවක් බවට පත් වෙලා තියෙනවා දැනටමත් ඒ නිසා අපි කල්පනා කළා දරුවන්ගේ මේ යහගුණය යහපත් ගුණාංග අතීතයේ තිබුණ මේ ගුණාංග අද බොහෝම වියකී යනවා අධ්‍යාපන විද්‍යාපීඨ බැලුවත් එකයි රටේ අධ්‍යාපන ශිෂ්‍යයේ හැම තැනම මේ වගේ නායෑමකට ලක් වෙලා තියෙනවා මම හිතන්නේ මේ පිළිබඳව වසර ගණනාවක් ඌව අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපති ලෙස ප්‍රධානියා ලෙස කටයුතු කළ අබේකොන් මහතා අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා තියෙන දුරකථනයෙන් ආයුබෝවන් ඔබට ආයුබෝවන් ඔව් අබේකොන් මහතා මේ ප්‍රශ්නේ ඔබ කොහොමද දකින්නේ අත් වශයෙන්ම බැලුවොත් භවන්ත මහත්මයා මේ දැනට අපේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ඔය කියන ඔබතුමාගේ කියන කඩාවැටීම තියෙනවා. ඔව්. ඒක එක්තරා විදිහකින් බැලුවම මේ ගුණධර්ම පැත්තේ කඩාවැටීමක් හැටියට අපට හඳුන්වන්න පුළුවන්. ඒ මොකද දැන් අධ්‍යාපනයේ අපි බැලු බැල්මටම අපි මොකද ඒකම අධ්‍යාපනයේ බලන්නේ අර ප්‍රමාණාත්මක පැත්ත මිසක ගුණාත්මක පැත්ත නෙවෙයි. ඔව්. ඉතින් මේ ප්‍රමාණාත්මක පැත්ත කියලා කියන්නේ ප්‍රමාණාත්මක කියන්නේ දැනුම. ආකල්ප කුසලතා කියන පැත්තට අපි යන්නේ නැහැ වැඩිපුරම. අන්න හරි. ආකල්ප සහ කුසලතා කියලා තව අංශ දෙකක් තියෙන අධ්‍යාපනයේ. ඔව් තියෙනවනේ. අධ්‍යාපනයේ ශාස්ත්‍ර තුනක් තියෙනවනේ. ඔව් ඔව් ඔව්. නෑ දැනුම. දැනුම කියන්නේ ප්‍රජානන ශාස්ත්‍රය. ආ. එතකොට ආකල්ප කියලා කියන්නේ ආවේදිනික ශාස්ත්‍රය. ඊළඟ කුසලතා කියන්නේ මනෝචාලක ශාස්ත්‍රය අනිවාර්යයෙන්. ඔය අධ්‍යාපනඥය ඔය ශාස්ත්‍ර තුන තමයි විග්‍රහ කරලා තියෙන්නේ මනෝවිද්‍යාවේදී. ඔව්. ඉතින් එතකොට අපි පුදුල් වශයෙන් බැලුවොත් අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරන උදවිය ඔව්. බොහෝ විට බලන්නේ ඔය කියන ශාස්ත්‍ර තුනේ දැනුම. ඒ කියන්නේ ප්‍රජානන ශාස්ත්‍රය ගැන තමයි වැඩිපුර අවධානය යොමු කරලා තියෙන්නේ. දැනුමට. ඒ කියන්නේ දැනුම තමයි අද උඟාවක් බලන්නේ මේ විභාග වලින්. ඔව්. මේ විභාග වලින් මනින්න පුළුවන් ඒක ඇත්ත වශයෙන්ම මේ ගුණාත්මක විතරයි. එකංශයක් විතරයි. ඒක ප්‍රමාණාත්මකව මනින්න පුළුවන් මොකද ඒකට දෙන්නේ ලකුණුනේ. ලකුණු දෙන්නේ කියන්නේ 100% ගාණක් දෙනවා. ඔව්. ඒකෙන් දෙනවා සාමාර්ථයක් දෙනවා. ඔව්. එක්කෝ A සාමාර්ථයක්, එක්කෝ B සාමාර්ථයක්, එක්කෝ C සාමාර්ථයක් ඒ විදිහට දෙනවා. ඔව්. ඒ ලකුණු මට්ටම් 90. ඒක ප්‍රමාණාත්මකයි. ඔව්. එතකොට අපි හරි ඔය කතා කරන්න අපි බලාපොරොත්තු වෙන මේ ගුණධර්ම පැත්ත. ගුණධර්ම. ගුණධර්ම පැත්ත, ගුණාත්මක පැත්ත. ඔව්. ඒ ගුණාත්මක පැත්ත ඇත්තටම කියනවා නම් අපිට මනින්න ක්‍රමයක්, ක්‍රමවේදයක් අද ඇත්තේ නැහැ. ඒ කියන්නේ මිම්මක් නැහැ. මිම්මක් නැහැ. ඒ කියන්නේ ආකල්ප පරීක්ෂණ තියෙනවා. ඔව්. ආකල්ප පරීක්ෂණ තිබුණාට ඒව එච්චර දිනු කරලා නැහැ. ඔව්. ඒ කියන්නේ අපේ රටේ එවැනි දිනු තත්වයක ඔබ කියන කතාව මම පිළිගන්නවා. විදේශ රටවල එවැනි ආකල්ප මැනගන්නට මේ ගණනය කරන්නට, තක්සේරු කරන්නට ක්‍රමවේද තියෙනවා. නමුත් අපේ එවැනි දිනු ක්‍රමවේද නැහැ කියලා කියන්නේ නේද? ඔව්. එවැනි දිනු ක්‍රම අපේ රටේ ඇත්ත වශයෙන්ම මේ තියෙන්නේ බොහොම අල්ප වශයෙන්. ඔව්. නැතුවම නෙවෙයි. ඔව්. ඒ කියන්නේ අපේ විශ්වවිද්‍යාලවල තියෙනවා ඒ වගේ ආකල්ප පරීක්ෂණ තියෙනවා. සම්මත කරපු ආකල්ප පරීක්ෂණ තියෙනවා. ඔව්. ඒ තිබුණේ වී නමුත් අපට අවශ්‍ය වෙන මිනිස්යාගේ ගුණධර්ම පැත්ත අපි කියමුකෝ දැන් ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය වගේ දේවල් මනින්න මිමි හදන්න අමාරුයිනේ. අමාරුයි. ඒවා උද්දලගේ චර්යා රටාවෙන් තමයි මනින්න වෙන්නේ. හැබැයි ඒවා උද්දීපණය වෙන ලෙස වැඩසටහන් හදන්න පුළුවන්. අපි කියමු දැන් ක්‍රීඩාවෙන් පුළුවන්. දැන් බලන්න අපි කොන් මත ක්‍රීඩා වගේ දෙයකදී ආකල්ප සංවර්ධනයකුත් ඇති වෙනවා. සමගිය, ඒ වගේම නායකත්වය, ඒ වගේ බොහොම මේ උසස් දේවල් හැදෙනවා නේද ක්‍රීඩාව තුලිනුත්. ඇත්ත වශයෙන් තියෙනවා. දැන් අපේ විද්‍යාපීඨයේ තිබුණේ ශාරීරික අධ්‍යාපනය පාඨමාලාව. ඔව්. ඒ ශාරීරික අධ්‍යාපන පාඨමාලාව හදාරන ශිෂ්‍යයන්ට අපි ඉගැන්වුවේ ඔරොත්තු දීමේ ශක්තිය. ඒ කියන්නේ යම් දියක් දරා ගැනීමේ හැකියාව. ජය පරාජය දරා ගැනීමේ හැකියාව. එතකොට ඒක ඇති කරගන්න නම් උද්ගලයා තුළ ඇති වෙන්න ඕනේ ගුණාත්මක පැත්තේ වර්ධනයක් ඇති වෙන්න ඕනේ. හදවතින් ඉන්න ඕනේ ඒක. ඒක හදවතින් ඉන්න ඕනේ. ඒක මොළයෙන් ඉන්න බෑනේ. අනිවාර්යයෙන්ම.
ඒක හදවතින් එන්න ඕනේ. එතකොට මේ හදවතේ ඒ தත්ත්වය ඇති කරන්න නම් ඒක පුද්ගලයාගේ අර ආකල්ප තුලින්ම ඕනේ ඒක වර්ධනය කරන්න. ඒක සමහර විට පුද්ගලයාගේ හැසිරීම රටාව තුළ, ඒ වගේම පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය තුළ, පුද්ගලයාගේ කතාබහ තුළ, ඒ පුද්ගලයා වචන හසුරුවන ආකාරය තුළ, ඒ වගේ දේවල් වලින් තමයි ඒ පුද්ගලයාගේ ඒ චර්ය රටාව මනින්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රායෝගික වැඩසටහන් හදන්න ඕන එකට නේද? හදන්න ඕනේ. ඔව් ඔව් ඔව්. ඒ වගේ වැඩසටහන් හදන්න ඕනේ. ආ ආ. ඒ වැඩසටහන් තුළින් තමයි පුද්ගලයාගේ වර්ධනය කොයි ආකාරයෙන් වෙනවද කියන එක හොයන්න බලන්න පුළුවන් වෙන්නේ. ඔව්. පීඨාධිපති වශයෙන් ඉඳලා ඌව විශ්වවිද්‍යාලෙම ඌව ඇත්තම විද්‍යාපීඨේ ජාතික විද්‍යාපීඨේ. එතකොට ඒ විද්‍යාපීඨේ ඉගෙනගත්ත ආයත සිසුන්ට ඔබතුමා ඉන්න කාලේ මෙවැනි වැඩසටහන් තිබ්බද? මේ ළමයින් මේ වගේ දේවල්, ඒ කියන්නේ ඔබ දැක්කුව ක්‍රීඩාව වගේ දේවල්, තිබ්බත් ප්‍රායෝගිකව? ඔව් තිබුණා. අපේ තිබුණා මේ ඔය ලංකාවේ හොඳ මේ ප්‍රකට භාවනා වැඩසටහන් එහෙම මෙහෙවන අය ඉන්නවනේ. ඔය නිමලව භාවනා මධ්‍යස්ථානයේ මහත්මිය කිටියා, ඒ මහත්මිය අපි ගෙන්නලා මේ අපි දවස් තුනක වැඩසටහනක් දියත් කළා ඒ බණ්ඩාර අධ්‍යාපන විද්‍යාපීඨයේ. එතෙන්දී ළමයින්ගේ මනස කොහොමද හසුරුව ගන්නේ අපිට? දැන් හුඟක් ඔය බැලුවත් හුඟක් දෙනෙකුට කේන්ති යනවා. ඔව්. තරහ යන ස්වරූපයක් තියෙනවනේ. ඔව්. ඒ වගේම නමෙන්ගේ අපේක්ෂාවල් භංග වෙච්ච වෙලාවෙදි දුක ශෝකේ දරාගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවනේ. ඔව් 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 ඔව්. ඒ වගේ වෙලාවලට කොහොමද මනස හසුරුව ගන්නේ, පාලනය කරගන්නේ කොහොමද, සංසුග්ග ගන්නේ? අන්නේ ඒ ඒ කාරණේ අදාළ කරගෙන අපි ඒ දවස් තුනේ ඒ වැඩසටහන අපි ක්‍රියාත්මක කළා. ආ. ඇත්ත වශයෙන්ම මේකෙන් ගොඩක් ලොකු ප්‍රතිඵල තිබුණා. ආ ආ ආ. අපි ඒ ඒ එක වැඩසටහනක්. ඒ වගේම ඔය ග්‍රාමීය මට්ටමින් ඊළඟට පන්සල් විහාරස්ථාන ආශ්‍රය කරගෙන ගොඩක් ඔය ආගමික වැඩසටහන් අපි ඒ ළමයි එක ගිහිල්ලා, ඒ ශිෂ්‍යෝ ගුරු ශිෂ්‍යෝ එක ගිහිල්ලා, ඒ හාමුදුරුවන්ගෙන් ඒ ධර්ම දේශනාවල් ස්වරූපයෙන් ඒ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කළා තියෙනවා. කියන්නේ මේ ධර්මයේ තුලිනුත් පුළුවන් අපිට මේ මනස ඒකාත්මික කරගන්න, ඒ වගේම යහපත් ගුණධර්ම වර්ධනයේට අපිට ප්‍රයෝගික කරගන්න ධර්මයක් නේද? ඇත්ත වශයෙන්ම භාන්තමාත්‍ය කිව්වොත් අපිට ධර්මයේ තමයි පිළිවෙන්නේ මේ හැම අවස්ථාවකදීම. ඔව්. ඈ? ඔව්. ඒ කියන්නේ ධම්මෝ හැවේ රකින්නේ ධම්මචාරී කියලානේ කියලා කියන්නේ බෞද්ධ දර්ශනේ. ධර්මය රකින්න ධර්මයේ සිං ආරක්ෂා කරු ලැබේ. ඔව්. එහෙම කියලා තියෙනවනේ. අනිවාර්යයෙන්ම. ඒ ඒ ඒ කියමන අනුව බැලුවොත් භවන්ත මහත්මිය අපට අද තියෙන ධර්මයේ පිහිට තමයි සොයන්න බලන්න විලා තියෙන්නේ. ඔව්. අද අපි ධර්මයේ ගැන එච්චර හොයන්න බලන්නේ නැහැනේ. අනිවාර්යයෙන්ම. ධර්ම බලන්නේ මිල මුදාලා ඒ වගේ ධර්ම මතක් වෙන්නේ විපස්සක් කරලා බලන්නේ බොහෝ වෙලාවට නේද? බොහෝ වෙලාවට භෞතික පැත්ත විතරයි බලන්නේ. බලන්න ඕ. නමුත් අපි බලන්න ඕනේ ඊට වැඩිය මානසික ලොකු ශක්තියක් තියෙන මිනිසුන්ට මානව ධර්මතාව පිළිබඳ අනිවාර්ය. ඒ ඒ ධර්ම ඥානයේ අපට අවශ්‍යයි. අනිවාර්යයෙන්ම. ඒ අනුව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොකද බෞද්ධ දර්ශනයේ උගන්වලා තියෙන්නේ මේ ක්‍රියාව තියෙන්න ඕන හිතට අනුව කියලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම. අන්නේ අපි බුද්ධ දර්ශනයේ පදනම් කරගෙන තමයි අන්නහරි. ඉතින් අපි දර්ශනයේ බෞද්ධ දර්ශනයේ පදනම් කරගෙන අපේ ජීවිතය හැඩගස්ස ගන්න පුළුවන් නම් අපට අපේ දරුවෝ අපට හදා ගන්න පුළුවන්. ඔව්, විශේෂයෙන් අපි මේ වෙලාවේ මේ අපේ කොන් මහතා අපි මේ වැඩසටහන අහන සුවහසක් දරා ලෝකයේ වටා මේ වෙලාවේ කුතිලා ඉන්නවා. විශේෂයෙන් මේ සරච්චන්ද්‍ර ජයවර්ධන මහතා හිටපු යුනෙස්කෝ ආයතනයේ ලංකා නියෝජනය කරපු අධ්‍යාපන අමාත්‍යාංශය තිබුණා යුනෙස්කෝ ශාඛාවේ සේවය කරපු අපේ හිතවත් සරච්චන්ද්‍ර ජයවර්ධන මහතා, මම හිතන්නේ ඔහු විශාල වැඩ කොටසක් මේ කාර්යභාරය බසාහිර පළාත එකතු කරගෙන රට පුරා ඔබ වැනි විද්වතුන් එකතු කරගෙන එක මිටකටගෙන අපේ දරුවන්ට, අපේ ගුරුවරුන්ට විශේෂයෙන්ම මේ දැනුම ලබා දෙන්න උකහා ගන්නට, විශේෂයෙන් අපි පසුගිය දිනකදී ඔබට මතක ඇති ඔබ දැන කියා ගත්තා නම් ഇതുමාගෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය පීඨයේ
මේ වැඩසටහන ආරම්භ කළා. විශ්වවිද්‍යාල පශ්චාත් උපාධිධාරි හදාරණ අයටත් ප්‍රයෝජනවත් වන ආකාරයට. ඉතින් අපි දැනුම කේන්ද්‍රීය රටක් පමණක්ම නිර්මාණය කරලා මදි. ඒ වගේම ආකල්ප සහ ඔවුන්ගේ කුසලතාවය පිළිබඳව දැන් ඔබ සඳහන් කළා වගේ අධ්‍යාපනයේ කුළුණු තුනක් තියෙනවා. මේ කුළුණු තුනෙන් දැනුම විතරක් කේන්ද්‍ර කරගෙන රටක මානව සම්පත් යහගුණයෙන් තනන්නට හැකියාව ලැබෙන්නේ නැහැ කියන තර්කයයි අබේකොන් මහතා මූලික වශයෙන් මතු කරන්නේ. එහෙම නේද? ඔව්. ඔව් ඇත්ත වශයෙන්ම. හොඳයි. එහෙමනම් අපි ඔබතුමාට වැඩි කාලයක් නොගෙන අපි සමු දෙනවා ඔබතුමාට දීර්ඝායු ලැබෙන්න කියලා. ඒ වගේම සීලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. බොහොම ස්තුතියි. නැයි ඔබතුමාට බුදු සරණ වේවායි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. Talk with Pawanth Prasad. ඔබ සොයන channel එක.